Duo. Divikatare Gangulella Nalarella Senasilla Vennam Mubi Adapatule Asarella Kandulella Kelambilla Manam Mubi Divikatare සතුටුයි අදත් ටොක් විත් බන්දු ආරම්භ කරන්න යන්නේ 11 ඉඳන් 12 වෙනකම් ඉරිදා ඔබේ ආලින්දයට එන්න ඕන වාසනාවන්ත වැඩසටහන එහෙමනම් ඒ වාසනාවත් අරගෙන අදත් මේ ආලින්දයට කැඳවන්න ඉන්නේ ඔබ ආදරය කළ කලාවට නැඹුරුකම පොඩි කාලේ ඉඳන්ම තිබ්බ වාසනාවන්ත රංගන ශිල්පිනියන් දෙපළක් टॉक विद बंधु वेडसटान विनयन में आराधना करने रुंगी रत्नायक टाइम में आरा एमनं में अडव पुरवान ඇත්තකම උරෙන් උර ගැටි රංගනෙට පාත්‍ර වෙලා තියෙන ඒ රංගන ශිල්පිනියටයි මේ ආරාධනය. එවනම් මේ ආරාධනා කරන්නේ ටොක් විත් බන්දු වෙනුවෙන් උදයන්ති කුලතුංගටයි. ඔන්න එකන් ආව इनापूर्ण दिनों आरी सातों टू टॉक विद बंदू ऐड से डाने में उपदेश पुले के पैमिनी में आरी में सातों डाक मारे पिटा सातों टू इतिंग उपला मैं ऐड से डाने में यंग आराधना वाले बिच्चे विलावे एक पिलियार गने टॉक विद बंदू ऐड से डाने टा पैमिनी में सातों टा अपे रसिक रसिक आवियां මෙහෙම මිසක් මං හිතන හම්බෙන්නේ නැද්ද කොහෙද අපි? එහෙම නේද? ඔව්. මේ වගේ ඉති වැඩසටහනකට આવොත් ඉතින් වගේ තමයි හම්බෙන්නේ සම්මාන උළෙලකට ගියොත් වගේ. ඉතින් මේ රැකියාවට මේ ප්‍රොෆෙෂනල් එකට තමන්ගේ මේ වාසනාවන්ත මේ වෘත්තියට මේ නැමුරු වෙන්න ආස වුණේ මොකද්ද විශ්වාසය? මෙහෙමයි දැන් ඔව් ඉස්සලාම දැන් ශේෂයට එන කාලේ අපි කැම්පි කියන්නේ දැන් මම ආවේ ටිකක් මේ වයස අඩුවෙන් ආවේ. එතකොට එහෙම ආර්ථික මට්ටම ගැනවත් වෘත්තියක් විදිහට තෝරගන්නවා කියලා හිතලවත් එහෙම ආදායමක් ගැන හිතලා ආසාවක් ආවේ නැහැ. ඔව් ආසාවට තමයි ආවේ. ඉතින් කලා ශේෂය දැවිලා එහෙම වැඩ කරනකොට තමයි දැන් මුදල් උපයන්න පටන් ගත්තේ. ඉතින් මං හිතනවා දැනටත් මුදල් මත නෙමෙයි ශේෂයේ රඳා පවතින්නේ සල්ලි දැන් ඕනේ අපි වැඩ කරන වගේ සල්ලි ගන්නවා ටෙලිනාට්‍ය වලින් ජීවත් වීම සඳහා ඔව් එහෙම සල්ලි ගන්නවා නමුත් දැන් සමහර අවස්ථාවලදී මුදල් මතම නෙමෙයි අපි වැඩ තෝරගන්නේ මං හිතනවා ඒක ආසාව සමහර ඒ කියන්නේ අපි ආස නැති විදිහේ නිර්මාණ වුණත් තෝරගන්නවා අර ගෙදරටම වෙලා ඉඳලත් පුරුදු නැහැ වගේ මං ඒකේ මම නම් දකින්නේ මේ කලාශේෂයේ ඉන්න අයට තියෙන කැමැත්ත කලාවට අර සමහරු අර සල්ලි කියන්නේ අපිට දවසට හෝ ඒ නාට්‍යයට ලැබෙන ගාණ අඩු උනත් යන්න ඕනේ කියන්නේ අපිට ගෙදරටම වෙලා ඉන්න මේ කියන්නේ අපේ ගාණ එනකම්ම අපි කැමති විදිහේම චරිතයක් එනකම්මත් ගෙදරට වෙලා ඉන්නත් බෑනේ ඉතින් එතකොටත් අර කලාශේෂයේ වැඩක් කරන්න ඕනේ අපි රඟපාන්න ඕනේ එහෙම කියන කැමැත්ත උදයන්ති මොකද මේ මේ මම ආපු ප්‍රශ්නේ එකම නෙමෙයි වෙන අදහසක් වෙනවා මං කර අර අර ටික ඕන මේ කැමති ආවේ නෑ නෑ එහෙම නේද රටේ
इगन गे विश्वविद्यालय गलो एक्को क्लास गलो मैं कोर्स करला डिग्री करला कोर्स तीन कोर्स एटिकोर्स कोर्स करला अभी दें अतन करना मेतन करना अभी दें फैशन करे अभी नेता अरव करे मेव करे अभी दें इवा तीन एक तोरगन वडु कर्मांते तीन विद्यात्मक विनम तीन कैंपस तोरगण ඊට අමතරව ඕ ලෙවල් ෆේල් වෙච්ච. එතකොට අධ්‍යාපනයෙන් දුර්වලකමක් වෙලා ගෙදර රැඳිලා ඉන්න දරුවන්ට අමතර විෂයක් වශයෙන් රංගන වෘත්තිය තෝරා ගැනීමට මේ දරුවන්ට විශ්වාසයක් ගෙන දෙන්න පුළුවන් වචනයක් කියන්න පුළුවන්ද? ඔව් පුළුවන් මට පුළුවන්. අනේ කියන්නේ මේ මම ගැනෝ විද්‍යාපීඨ ගුරු වෘත්තිය තමයි මම කරන් හිටියේ ඉගෙනගෙන ඉතින් ගුරුවරියක් වෙන්න. ඊට පස්සේ මම නාට්‍ය අරංකලා තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ කොමාරි එක ෆොටෝ පත්‍රයක ෆොටෝ ෂූට් එකක් කරලා ඒක දැකලා කොමාරි ටෙලි නාට්‍ය රංගපාන අවස්ථාව හම්බුණා. ඉතින් මම ඒ දෙකෙන් තෝරගන්න මොකද්ද කියලා මම රංගපානකටම වාසුණා. මොකද ඒකේ මගේ ගුරු වෘත්තිය ඉගෙන ගත්තේ නාට්‍ය රංගකලා රංගපාන තව පොඩි කන්දක ආස. ඉතින් මම හිතන්නේ මම මේ වෘත්තිය ටොපික් ගන්න මම සතුටු වෙනවා. ගුරු වෘත්තියත් හොඳ වෘත්තියක්. නමුත් ඉතින් ඒ පැත්තෙන් කරන්න තියෙන ළමට උගන්නන දේ තමයි. නමුත් මේකේ මට මගේ රංගපෑම පැත්තෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් නිතේ. ඒක නිසා මම හිතුවා ඒක ළමට උගන්නන වඩා මේක දැන් මට රංගපාන්නත් අවස්ථාවක් තියෙනවා. මගෙන් දෙයක් කාට හරි ගන්න, ඒ කියන්නේ ඇක්ටිං හරි මොන හරි දෙයක් කාට හරි කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ටික ටික හරි මේකේ හැමදාම ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් මම හිතුවා මේක හොඳයි කියලා. ඒකට වඩා මට ඒ කියන්නේ දැන් අපි මේ ඉන්නේ බොහොම වටින රස්සාවක නේද? නැත්තම් අනිවාර්යයෙන්ම. ඔව්. දරුවනේ අමතර දෙයක් වශයෙන් වේදිකාවේ තමන්ගේ ඉස්කෝලේ වේදිකාවේ ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා තමන්ගේ දක්ෂකම් පෙන්වලා ඉවර වෙලා දොස්තර කෙනෙක් වුණත් කමක් නැහැ දොස්තරවරයෙක් වෙලා හෝ නීතිඥ කෙනෙක් වෙලා හෝ කමක් නැහැ රඟපාන්න පුළුවන් ඒ එහෙම අයත් ඉන්නවා ඇත්තටම එතුමාලා ඉන්නවා ඒ වගේ නීතිඥ තුමාලා ඉන්නවා රංගන ලම්බන් ඉතින් ඒ හින්දා තෝරගන්න කියලා ආරාධනා කරන ගමන් මේ මුලින්ම මේ කියන්නකෝ මේ මේ කොහෙද ගම්මාන කුරුණෑගල ගම කුරුණෑගල කුරුණෑගල කොහෙද කුරුණෑගල ගම මල්කඩුවව මල්කඩුව ඔව් එතකොට දෙමව්පියෝ ඒ කියන්නේ උප්පැත්ති ගම පැති ගම එහෙ අම්මා තාත්තලා ඔක්කොම එහෙ ඔව් දැන් ඉන්නේ තලවතුගොඩ පදිංචි ඔව් එතකොට අධ්‍යාපනයේ අධ්‍යාපනයේ කුරුණෑගල ශුද්ධ පෞලේ බාලිකා කන්‍යරම් පෞලි ෆැමිලි කන්න රුවන් මම मगे अम्म अनुराधपुर ताता गंपह ताता नेतुनाम पास मम पोड़ कल दिखट जीवत ने अनुराधपुर पासल गी ओ अम्मे गम इतना चेत विद्यालय तम गिंगन इट पास विद्यापीठ आवा इट पास रंगपावा फिल्म ඉතින් මේ අම්ම එක්කගෙන යන්නේ නැහැ. ඊට පස්සේ පුංචිගේ පොඩි පුතෙක් හිටියා. එයාත් එක්ක තමයි මේ මම යන්නේ ෆිල්ම් බලන්න එහෙම. ඒ කාලේ ඉඳන් රඟපාන්නේ වලට මම ආසයි. ඒ කාලෙන් දැන් ෆිල්ම් බලන්න යනවා. එන ෆිල්ම් කොහොමද කියලා ඉස්සරහම ඉඳගෙන බලනවා. ඉතින් දැන්නේ ඒ කාලේ ඉඳන්ම තියෙන්නේ නැති නේද? ආසාවට මෙන්න ඇති. එතකොට කුරුණෑගල පාසල මොකද්ද කිව්වේ? හොලි ෆැමිලි කන්න. ඒත් රුවන්ගේ මේ ඒ ලෙවල් දක්වාම එක දිගටම එකම ඉස්කෝලේනේ. ඔව්. वरदे दिशने
පාරේ අනිකුත් ශිෂ්‍යෝ හොඳයි ඉස්කෝලේ යනවා තමයි. ඒ කට්ටියත් ඕ ලෙවල් හරි ඔක්කොම මොනවාරි ලෙවල් එක යනවා ඇති. නමුත් ඉතින් පොත් අරගෙන යනකොට ඉන්න බෑ. ඒ කට්ටිය තෝරනවානේ. දැන් ඒ පිරිමිලමයි තෝරනවා. අපිට නවත්තන්න බෑ ඒක. මාර තේරිලා. ඉතින් ඒ තෝරලා තමයි පිටිපස්සෙන් යන්නේ ළඟින්ම යන්නේ. අර රේන්ජ් එකේ පොට්ටික අරගෙන යනකොට අන්න මෑන් ආවා ඉස්කෝලෙන් එළියට අන්න යනවා යන්. ඉතින් යනවා. නිකම්ම ගිහිල්ලා නිකම්ම යාලා හෙන් යනවා. ඔයාලා මෙහෙන් යනවා ඉච්චරයි. හදිස්සිය හරි. ලියුම් කෑලි එහෙම විසි කරලා ඇතිද? ඔව් එහෙම වුණා. හැබැයි පළවෙනි ලියුම දෙන දවසෙම අහු වුණා ඉස්කෝලේ සිස්ටර්ට. මුත්තට අහු වුණා. ඉස්කෝලේ ඉවර වෙලා තමයි දැන් ඕලෙවල් වෙන කන්නේ මාව එක්කගෙන යන්න ගෙනියන්න එහෙම ඉස්කෝලේට අම්මා එහෙම ආවේ. ඉතින් 12 වසරට ගියාට පස්සේ ආවේ නැහැ. ඉතින් ඒ කාලේ තමයි මේක උනේ. ඉස්කෝලේ ඇරිලා තමයි මගදී දුන්නේ. එතකොට මේ එතකොට අපේ ඉස්කෝලේ ඉවර වෙලා නිසා සිස්ටයි ඉස්කෝලේ මිස් කෙනෙකුයි වාහනේ කොහෙද යන ගම. යුනිෆෝම් එකකින් ටයි එක දාලා ඉතින් පාරේ නතර වෙලා ළමෙක් ඉන්නකොට චිප් ටිකක් බලනවනේ. එතනදි තමයි සිස්ටෝක දැක්කේ. ඊපස් මාවේ වාහනේ දාගෙන ඉස්කෝලේට ආපහු එක්ක ගිනා. එක්කන් ඇවිල්ලා අම්මට කෝල් කරලා තමයි බාර දුන්නේ. හරි ස්වීට් ඉතින් ලේසි වැඩක් දෙන්නේ අම්මේ ඇඟ මේ උලලා මොකුත් නැහැ මේ පොඩ්ඩක් ඉතින් ආයෙත් පටන් ගත්තා අම්මා පස්සෙන් දාඩිය දාලා නේද ප්‍රශ්නේ රයිට්ස් අම්මා පස්සෙන් ඇවිල්ලා චුට්ටක් අතෑරියා විතරයි එතකොට තමයි හිතුනේ ඔබතුමියගේ තත්ත්වය මෙහෙමයි නේ අච්චරම නෙමෙයි මොන මං හිතන්නේ පන්ති ඒ කියන්නේ 8 වසරේ වගේ මගේ පන්ති නායකයා යා තම පන්ති නායකයා ඒ කියන්නේ මික්ස්ද වා මික්ස් ඔව් ආමේ ෆ්‍රයිඩ් රයිස් ඉස්කෝලේ එතකොට හරි ආ ඒක තමයි මේ 8 o'clock වලින් පටන් ගන්නවා එතකොට හරි එහෙම ඉතකට එයා මට කැමත්තක් තියනවද කියලා දන්නේ නැහැ හරි මේ ලස්සනයි මේ ළමයා හරි මේ මේ ළමයා කියන්නේ අපි කියන්නේ අපි බලන්නේ එහෙම තින් එහෙම එයාට හැඟීමක් තිබුණාද දන්නේ නැහැ දන්නේ නැහැ ඔයාගේ නියම් පත් වුණානේ වාඩි නේ හරි දක්ෂයිනේ පන්තියේ දක්ෂයිනේ ඉතින් බලනවා එහෙම එහෙම ප්‍රතිචාරයක් ආවෙත් නෑ නිකන් අර ආසකින හැඟීමක් ඇවිත් තිනවා එච්චරයි ඒ සම්බන්ධයක් අර අරගෙන ගියේ නෑ කොහොමත් කරදරයක් උනේ නෑ අවුනේ නෑ ප්‍රින්සිපල් ගෙනිච්චේ නෑ මේ වගේ පන්තියට දාගෙන ඇවිල්ලා මේ මේ කාර් එකක් දාගෙන ඇවිල්ලා ඔක්කොම කරලා අම්මලාටත් කතා කරලා මලහත් දිලවුවා මේ අයියත් ඉස්කෝලේ මේ පුදුම මෙහෙම බේරුණා ඊ අරගෙන ඇවිල්ලා අම්මලාටත් බාරදී අර මේ මොන කචල් එකක් මේක ඒ අඬල හැම එන වාරයක් වෙන්නේ නේවා ආයෙකෝයි එතකොට අර ලියමන ටාගට් එකට ආවේ ඒ අර අපේ කාලේ තිබුණ වෙසක් කාඩ් දෙනවනේ මඩ මේ වෙසක් කාඩ් ඉස්කෝලේ හැමෝම යාළුවෝ යාළුවෝ වෙසක් කාඩ් අපේ දුවමඳුරම් මේ කාඩ් එකේ තමයි ආදරේ වෙසක් කාඩ් දෙනකොට ඒකේ සාදු නෑ ඒ කාඩ් දෙනකොට ඒක ඒක ඉස්සරේ වගේ හරි ලස්සන කවි තියෙනවා එතකොට ඒක මේ ඒ වගේ අර නිකන් සිතසන්නසිල්ල නඳු මේ මිහට දැනීමයේ ගුණපාල ඒ කියන්නේ අර සහ ඒ කාඩ් වල දැන් එහෙම එකක් එහෙම ඒ තමයි මට හම්බුණා දෙක තුනක් ඒ කියන්නේ කැමති කෙනා තමයි ලොකු කාඩ් එකක් දෙනවා නම් ඒක කාඩ් එක බය නැතුව අරින්න පුළුවන් නේද අනක ලොකු කාඩ් එකක් එහෙම දෙනවා නම් ඒ මේකේ කෙලවරක තියෙනවද අර චුට්ට මොනවා හරි නම ඉතින් අර ආදරණීය මෙහෙම ඇති එහෙම අර මේ සක් කාඩ් එකේ ඇතුලේ තියෙනවනේ ලියන්න මෙයාට මෙයාගෙන් අන්න එහෙම තියෙනවා අර කොටු ටි 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 කියලා කවියකුත් තියෙනවා ඉතින් ලොකු කාඩ් එකක් දෙනවා කියන්නේ ටිකක් ඒක ගණන් දීලා අරගෙන එහෙම මට දීලා දිනවා කාඩ් අට වියදම් කරලා අරන් ඒක නිකන් වැඩි කැමැත්ත නිසා නේද එහෙම එකක් තමයි මං හිතන්නේ මට ඔයා ඒ දැන් ඔයාට ඒ කාඩ් එක ගත්තට පස්සේ බුද්ධාගමන ප්‍රීතියක් දාවේ නැත්තම් මේ ළමයා ගැන ප්‍රීතියක්ද නැත්තම් මොකද උනේ අනේ පව් කියලා හිතන්නේ නැති. නෑ ඒක කියන්නේ ලොකු කාඩ් එකක් පන්සල් යන්න එන්න කියන එක. මම ඒ දවසුනයි දින ලොකු කාඩ් එකක් දෙන්නේ යාමට කැමති වගේ එකක් මේ. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරන දේ අපි හදන්නේ ඊට වඩා මාත් ඒ වගේ කාඩ් එකක්ම දෙන්න එපේ. ඉතින් එහෙමම තියන නැත්තම් පොඩි කාඩ් දෙන්නේ. කොහොම හරි අර ගානම එකක් අරගෙන තම දෙන්නේ ලියලා දුන්නා. හරි මේ බොහොම සුන්දරයි කියන්නේ මේමයි මේ ඔබ තුමියේ දෙපළගේ තියෙන සුන්දරත්වයට වඩා ඒ සිතවිලිත් එක්ක ගිය ඈත මේ හරි සොඳුරුයි. ඒ කියන්නේ ඒක මේ වැඩසටහනක් ගැන කියනව නෙමෙයි මම මේ කියන්නේ. අපි දෙගොල්ලෝ අපි තුන්දෙනා හම්බ වෙලා මේ ඒ කාලේ විස්තර වගේ අදගෙන මේ අනේ මෙහෙම දෙයක් වුණා නේද කියලා අහපු විස්තරයක් වගේ තමයි මට ඇත්තටම දැනුනේ. මේ ප්‍රෝග්‍රෑම් එකකට වඩා. මොකද ඒක නැත්තම් ඔච්චර හදවට
එලියට ඇවිල්ලා මේ වෙස කාඩ් එකට එන්නේ මොකද යත්තනේ ඔය ඇත්තටම ඇත්ත එකක් ඕක ඉතින් මම මේ මේ කාලේ මේ මේ පරාසයේ මන් දන්න මේ ඔය වගේ සිතිවිලිත් එක්ක දැන් අපිත් ලියුන් ලිව මමත් ලියුන් ලිව මගේ නම් සුදු කියලා ඉවරයක් නෑ අපේ කෙනාට ලැජ්ජායි බෑ දැන් එයා කොහොමත් සුදුයි ඉතින් බුදු සරණයි දෙවි පීඩයි දෙවිවරු ඔක්කොම ඉවරයි ඈ ලියමන ඉවර වෙනකොට ප්‍රාර්ථනා කරන්න දෙවිවරු ඉතුරු වෙලත් නෑ 33 කෝටියක් විතර දෙවිවරු ඉන්නවනේ මම හිතන්නේ 33 කෝටියක් නෙවෙයි මම හිතන්නේ ලක්ෂ ගාණක්ද කොහෙද දෙවිවරු එච්චර අර අර සෙනෙහසත් එක්ක එන ලියුන්නේ ඒවා ඉතින් ඒ හින්දා ඒවා අපි මේවා මේ කතා කරන්නේ අද අද රටේ මේ හදිසි මරණ සියදිවි හානි කරගන්න දේවල් ඔබ දෙපොලට කොච්චර පින්ද අද බොහොම ඍජුව ස්ත්‍රීන් වශයෙන් රටේ අභිමානය රැකගෙන මොන හරි මේ අපි මොම අපි මොන හරි කරනවා නෑ අපි බය නෑ අපි රැවටෙන්නේ නෑ අපි හරියට ඉන්න ඕන රටේ කියන එකට ඇවිල්ලා තියෙනවනේ ඒතර ඒක මේ දරුවෝ දැනගන්නවා. ඒතර දැන් හදිසි මරණ බලන්නකෝ රේල් පාරවල් හැප්පෙනවා, මූදේ පයින්නවා, ගංගාවල් වලට පයින්නවා, ගුටි කනවා, පිහියෙන් අයින්නවා, බෙල්ල කපනවා. විනාඩි දෙකෙන් පිහියෙන් අයින්නවනේ. කිසි කතාවක් නැහැ. වචනයක් මිස් වුණොත් කෙලින්ම දැන් මරනවා. ඊග මාර වැඩක් ඒ. කියන්නේ ගහලා නෙමෙයි මේ. මේ වචනෙට මරනවානේ. දැන් කඩේකට ගිහිල්ලා බඩුවක් කිල්ලලා මුදලාලි අනිත් පැත්ත හැරිලා නෑ පොඩ්ඩක් ඉන්න මල්ලි කිව්වොත් මුදලාලි කුටි කනවා මුදලාලි අර ඉතුරු අල රාත්තල දෙන්න අතෙන්ට යනකොට ඒ චුට්ටට අර ළමයාට ඉන්න බෑ නෑ මගේ එක දෙන්න මුදලාලි ඉක්මනට පොඩ්ඩක් ඉන්න කොතන කියලා කිව්වොත් ඉවරයි මෙහෙම ඉන්න කියලා කිව්ව ගමන් අත කපනවා දාපුවාද ඉතින් එහෙම එහෙම යුගයක මෙහෙම මේ කාලයක් ගත කරලා ඇවිල්ලා මේ දරුවෝ දෙන්න මෙතෙන්ට ඇවිල්ලා අපේ ඉන්ඩස්ට්‍රි එකත් මේව කරගෙන අපි හැමෝමත් එක්ක මේ කටයුතු කරගෙන ඉන්න ලැබෙමින් ලොකු පිනක් එහෙමනම් ඒ පිනත් එක්ක අපි සම්බන්ධතාව මැදිරියට ගිහිල්ලා ඉතුරු को
करको यस नो इदासे शोको हरी शोक में किसी कारण रहने हैं उत्तर की पे आई थी एक में कि अन्य मेहमान दांग बहुत साधारण में हाइंसे का इतमाई वेदना मत तक तमाई में पार वादी ने वेदुनों फिर भी लम्हे कुट्टे में पहाड़ गहला तीनों वध किए ने कहे अहम बेंगारी का में वेल मिट गया विलारी ने हिम वेना वाली पाऊ इतनी ये साने डर ना मेरे का ऐतरन में इन्ने पीलीवेले अट मैं ओक कारकों ने उससे भी पीलीवेल टवात किससे केनो कुटे हितान्ने बैग गहला है तीन ये कदम लस्सन हो गए क्या नुमा रुवांगी एक हाले यालू इन वागे इतिंग में एक है ना कहमती मामा कहमती ने है इतिंग इतने कुटे मामा मटे वैने संबंध या के काले थे बुना इतिंग इतने कुटे पासिंग है ना इतिंग क्यों बट आहान ने इतिंग इटे पसे ऐरी लगे हुआ है का ये कहने में हमें क्यों बट आहान ने ती हिंदा पान्ना करने की लगे हुआ था आवे लगे लांगे टा आपे लगे हुए पीटी पासे में लांगे लांगे अभी दिनों कोटे में पीटी पासे कपार में हरे लगे हुआ चौक कर चौक कोई पैतर द वैधु नहीं है पेहुन ने द वैधी चपत बैठू ना मैं गाने ने कांबुल में तंट था माय वैधु ने अबे वैधु ना होंदे तो होंदे तो ना नहीं होंदे तो ना कोई बुढ़ागे दर ඔය ගෙදර ගිහලා කිව්වම මට ගෙදර ඉන්නම් බැන්නා. ඒ කියන්නේ එහෙම කියන්නේ ඊළඟ දවසේ මොනවා වේද? මේ වේදනාවත් එක්ක වෙන කෙනෙකුට අහපු මොකටියක් පොඩි අප්සෙට් එකක්. ඒ වුණාට බොහොම සාමාන්‍ය නැහැ කිව්වේ ඒක. ඔබ හරි අර අර ඉස්සුව වගේම මම හිතන්නේ අයි මේ ගැව්වද? නෑ නෑ මම ගහුවේ නෑ. මම අත මෙහෙම හයින් මේ ගහනවක වගේ වුණා. මිරිකල එකේදී මගේ නියපොතු වදින්නමක් තමයි සිද්ධු වුනේ. प्रश्न උරතලයට හදන සත්තු ඉන්නවනේ ටොමියා කියනවා පපි කියනවා ෆ්‍රැන්කි කියනවා ඩොන්කි කියනවා ඒ වගේ සත්තු හදනවනේ කට්ටිය මොක්කරි කරදරයකදී මේ ඒ වගේ සතේ පස්සෙන් එලවල නැද්ද කවදාරි කාලෙක ඔයාලව දැකලා බල්ලෙක් එලවල නැද්ද වාගේ පස්සේ නිදාස් මේ මොකද මේ ගෙදර ම පොඩි බල්ල තමයි මගේ පොඩි කාලේ කකුල හපලා තියෙන කාලා තියෙනවා ඒ බල්ල ඕ එතනින් හැම මම බල්ලන්ට පූසනම වාසම නැහැ ඉගෙන පන්නක නැමිල කෑවද ඔයා දිව්වද ඔව් මම දිව්වගෙන දන්නේ පොඩි පොඩි එක්කෙනෙක් ඊට පස්සේ තමයි මම බල්ලන්ට කැමති වුණේ ලොකු තුවාලයක් ඇවිල්ලා අර ඉන්ජෙක්ෂන් ගාලා එතනින් ගියා ඊට පස්සේ මම දැක්ක දැනටත් මේ බල්ලෝන් ගැරේම දැක්කත් මම ඉන්නේ මම හරියට ගෙදර හුරුතලේට හදන්න එහෙම ආසාවක් නෑ නෑ මම ඒ එතනින් පස්සේ අපේ ගෙදර හදන්නෙත් නෑ මමත් කැමති මොන කකුලද කෑවේ මේ කකුල වම් කකුල දකුණ 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 ඔව් රයිට් සරි එතකොට මේ බොයිෆ්‍රෙන්ඩ්ට ගිය යන්න ඕන මැසේජ් එකක් දෙන්නගෙම වෙන කෙනෙකුට ගිහිල්ලා ඒ යන මැසේජ් එක මිස් වෙලා එහෙම එකක් වෙලා එහෙම තියනවාද හොඳට බලලා තමයි යවලා තියෙන්නේ. ඒ වරන් නහරේ. හොඳට බලලා යවලා තියෙන්නේ. එහෙම නැද්ද? එතකොට මේ දෙබස් කියන්න ගිහිලා රඟපාන්න වෙලාවේ දෙබස් අමතක වෙලා අධ්‍යක්ෂකතුමාලගෙන් බැනුම් ආපු අවස්ථාවක් එහෙම තියෙනවද? අමතක වෙලා තියෙනව ඇති බැනලා නැහැ. මේ තේමයි අමතක වෙලා නෙමෙයි ඒක තේරෙන්නේ දෙපස්සරිටි කියලා නැතුව බැනුනා කියනවා එනම රියර්සල් එකම කරලා අර තව පඬිතකම වැඩි වෙලාම අපේ පඬිතකම වැඩි වෙලා එම හරි හරි අපි ගමු දයන්ති අපි ගමු එන්නේ එහෙම එම අහලා තියෙනවා ඒක නම මම දන්නවා වැඩි පඬිතකම ඒ කියන්නේ ඔයාගේ පඬිතකම වැඩි කියලා වහට තේරුණා නෑ නෑ පඬිත නෙමෙයි අලුත් කෙනෙක් හම්බුණා දැන් අපි සාමාන්‍යයට යාට උදා මම මේ මගේ කැමැත්තෙන් අලුත් කෙනෙක්ට උදව් කරන්න හරි යනකොට
ඇත්තට ඒකට ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවනේ. ඉන්නවනේ. ඔයා මොකටද කියන්නේ? ඒක තමයි ඒක තමයි. අර වාගේ තියෙන පඬිතකම නෙමෙයි. මේක මගේ පඬිතකමට නෙමෙයි ආදරේ ඉතින් එහෙම කරන්නේ. අර සීන් එක හොඳට කරන්න ඕනේ. ඔව්. ඒ වගේ ලාට ඩිරෙක්ටර් කැමති ඉතින් ඊට වඩා ඉතින් ඒතකොට එයාත් යාමට යාන පාලනය කරන්නේ. بس මේ වගේ පොඩි එහෙම හරි හරි කියලා. එයා ඉතින් ඔයාලට මොකටද කියලා දෙන්නේ? මේ මේ පොඩ්ඩක් මේ වා ඈ තේ දුදී අනේ අර ගම් ගම් මේ පොඩ්ඩ ඉන්නකෝ කියලා සීක අපි යා කරයි කියලා කියලා දෙනවා ඇටි අප්ප ප්‍රශ්න දැන් නම් මේ මේ අර බල්ලගෙන් පස්සේ මට එතනම එපා වුණා මොකද බල්ලට තෝන්නයි දැන කපලා තියෙනවා ඒ මම බල්ලෝනේ මොඳ සතෙක්ක බෑ ලෝකේ ඉන්න ඒ එහෙම හැදුවේ නැති වුණාට අපේ ගෙදරත් ඉන්නවා යාළුවේ ඒ අපේ පුතා ආදරේ කරලා ඉතින් අරගෙන එයාව පාලනය කරන්න ලොකු ප්‍රශ්නයක් එක්ක යා ලොකුයි මේ අර මොකද්ද වර්ගෙ මන් දන්නේ නැහැ මේ ඉංග්‍රීසි නමක් තියෙන මට ඉංග්‍රීසි බෑනේ මා මේ මේ මට ඉංග්‍රීසි බෑ ඉංග්‍රීසි බෑ කියන්නේ මේ ඒක මාර විදිහට මට ඉංග්‍රීසි බැරුනේ මේ මේ ඇත්තටම එහෙම එකක් තමයි තියෙන්නේ ඉතින් අපි දැන් සම්බන්ධතා මැදිරියට ගිහිල්ලා මොකක් හරි පොජ්ජකට එන්න බලාපොරොත්තු වෙනවා යන්න බලන්න Talk with Bandhu. දෙපළ මට රංගපාන්න හම්බෙද නැද්ද කියලා දන්නේ නැහැ. හරිද? මන හීනයක් වගේ දෙයක් මේක. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. චූටි චරිතයක් දෙපළ කරන්න ඕන. දෙවස්සල මෙතන ප්‍රශ්න නැහැ. අධ්‍යක්ෂකවරේ එක්කදෙන් දොස් කියන්න කවුරුත් නැහැ. හරිද? මේකේ ඩිරෙක්ට් කරන්නත් කවුරුත් නැහැ. අපි තුන් දෙනා කතා වුණාට පස්සේ වැඩේ කරා මෙතන. හරිද? මේ දැන් මේමයි වැඩේ. ඔබ සල්ලි වගේක් අරන් පොලියට මගෙන් මුදලාලි මම මුදලාලි කියන්නේ පොලිය මුදලාලි කියන්නේ නෑ නිකම් මුදලාලි සල්ලි අරන් ලක්ෂකාමාර ඔයාගේ හොඳම යාළුවා මෙයා පොලිය ඔයා මාස දෙක තුනක් බේරුවා ඊට පස්සේ දැන් අවුරුද්දක් තිස්සේ සල්ලි සල්ලිත් නෑ පොලියත් ඔයාගේ ඔයා එක දෙන්න ලෑත් වෙලා ඉන්නකොට පොලිය නැතුව මුදල විතරක් දෙන්න ලෑත් වෙලා ඉන්නකොට මෙයා ඉල්ලුවා ඒක. මොදම යාළුවා. ඒක මුදලාලි දන්නේ නැහැ. මුදලාලි ඔයාව කැඳවුවා. එකපාරක් කැඳවලා කියලා තියෙනවා ආවල් දවස් දෙක දුන්නේ නැත්තම් මොනවාරි මම කරනවා කියලා. නමුත් දැන් ඔයාව දෙවෙනි දවසේ කැඳවුවා සල්ලි ඉල්ලන්න. ඔයා එනවා මේ දෙවෙනි දවසේ කැඳවපුවම සල්ලි ඉල්ලන්න එනකොට ඔයා මෙයත් එක්ක එනවා. මුදලාලිට කියනවා ඔයා සල්ලි ඕන නම් මෙයාගෙන් ගන්න.
පොලි මුදලාල කෙනෙක් නේ මම නිකන් මුදලාල කෙනෙක් සල්ලි හදිස්සෙකට දීලා වෙච්ච දෙයක් ඔයාලා බේරෙන්න කතා කරගන්න ඔයා මෙයාට සල්ලි ගත්ත විදියයි ඒ ඕන එකක් ඕන දෙයක් රඟපාන්න ඕනේ රයිට් ඕන මුදලාල ඉන්නවා එන්න එන්නකෝ ඉඳගෙනද අපි ඉඳගෙනද मगे देवल मूं मट पुलवांकट कर මට රුදාවකට දුන්නා කියලා. මට මේ මුදලාලි කීකේ ඔවා කියන්න යන්න එපා මට තේරෙනවා මූණ දැක්ක ගමන් අදත් ප්‍රශ්නයක්. මම මේක කිව්වේ මීට ඉස්සෙල්ලා මේක ඉවර කරන්න කරුණාකරලා. මට බේරෙන්න දේවල් නම් කියන්න එපා. මුදලාලි මට උදව්වක් කරානේ මට හදිසියෙලා සල්ලි දීලා. ඉතින් මං මුදලාලි එහෙම මේ නොදී ඉන්න කෙනෙක් නෙමෙයි. ඉතින් දෙන්න තමයි හිටියේ. මේ මමත් මුදලාලි වගේම දෙයක් මටත් සිද්ධ වුණා. ඒකයි උනේ. මට වෙච්ච දේ මොකද්ද මුදාලි මට උදව් කරානේ ඒ වගේ මමත් උදව්වක් කරා කෙනෙක්ට දෙන්න මම උදව්ව කරේ මම මට පොලියට මගේ මුදල් දීලා පොලියක් ඉල්ලුවා පොලිය දුන්නානේ දෙපාරක් මුදාලි ඒක ඒක උදව්වක් නෙවෙයි පොලියක් දුන්නා ඔව් ඒක හරි මේ ඔව් ඒක ඇත්ත වෙනාට මේ මට මුදල් පොලියක් මත උනේ මං දැන් ඔයා මේ කතාවක් කියන්න දාවේ මෙහා නෑ මුදාලි මෙහෙමයි මේ නෑ මට කරුණා කරලා කියන්නකෝ මේ මට අපිට වැඩ තියෙනවා मुदलाली මෙයා ඔදියේ යන්න දෙන්නේ. තමන් මෙතන ඉන්න. කතා කරගන්න පොඩ්ඩක්. තමන් මෙතන ඉන්න මෙතන ඉන්න. මෙහාට වෙන්න. මෙයා කවුද? කිව්වනේ මේ මෙයා කවුද ඔයාගේ? මෙයාට තව මම සල්ලි දුන්නා මුදලාලි. දැන් එයාත් එක්ක මෙයාගෙන් ගන්නකෝ මට මන් දන්නේ නැහැ මුදලාලි. මම දන්නේ නැහැ මේ මුදලාලිගේ සල්ලි මට දුන්නේ කියලා. දැන් මාව දන්නවද? නෑ මන් දන්නේ නැහැ. එයාව දන්නවද? සල්ලි දුන්නා ඇතිනේ පොලියෝ නැහැ නේද? මෙයාගේ සල්ලි ටික දෙයි. මේ මගේ යාළුවා මං එයාගෙන් සල්ලි ගත්තා. මං ඔයාව අඳුරන්නේ නැහැ. දමකට ඔයා කියන්නේ මුදලාලි ඉතින් මම අඳුරන්නේ එහෙනම් මෙහෙ ආවේ මේ මගේ යාළුව තමයි එක්ක යකෝ පිසුද මේ දැන් ඔයාගේ සල්ලි දෙන්නේ නැද්ද හරි සල්ලි කොහෙද සල්ලි ටික කො මෙයා ළඟ තියෙනවා 150,000 දුන්නනේ මං මෙයා ළඟ තියෙනවා ඉතින් එයා ළඟ තියෙනවා නම් ඉතින් ඔයා ඉල්ලලා මට දෙන්නකෝ දැන් එයා ඉල්ල ගන්න මුදලාලි දැන් නෑ දෙන්න මං ඒක අර රත්තරන් බඩු ගස් තියපුතන්ට දුන්නා මේ මේ පොඩ්ඩක් ඔන්නෙන් මේ ළම මේ ඔය ළමයා වයින් කොටට ගොරු දුන්නේ බඩ පිස්සුද ඔරෙද්ද මොකලම දුන්නේ කිවංකෝ මේ වනේ මේ වනේ මේ කී හේටින් සල්ලි ගන්න බැරි මූණක් නේ බඩ දෙන්නේ මේ පිස්සුද වන්දන මුදලාලි මට පොලිය දෙන්න අමාරු වෙනදා එයාට කියලා සල්ලි ටික දී ගන්න හැදුවේ මටත් නැහනේ දෙයි දෙයි පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ දෙයි මං කියන්නේ නැහැ ලක්ෂ ගාමාරයි නේද හරිද එපාද උඹ 75ක් ගනි ලක්ෂ ගාමාරයි නේද උඹ 75ක් ගනි අර සල්ලි එපා යකෝ අයියේ කරදරයි කරද පළව යන්න ඒක නම වාගේ මූණ පෙන්න දෙකන්නේ වෙලාවට ගොඩ කියන්නේ එතකොට දැන් එහෙමනම් අපිට දැන් යන්න කාලේ ඇවිල්ලා කොහොමරි අද පැමිණීම පිළිබඳ සතුටුයි ඒ වගේම මේ අපි හමු වෙච්ච මොහොත ගැන කිව්වොත් ඉතින් වැඩසටහනට ආරාධනා කිරීම ගැනත් ස්තුතිවන්ත වෙනවා මං මේ අයියත් එක්ක වැඩසටහනක් කරන පළවෙනි අවස්ථාව මේක ඉතින් මේ වැඩසටහන මං හිතනවා හොඳ රසාස්වාදයක් ගෙන දෙන්න පුළුවන් වෙනස් විදිහේ වැඩසටහනක් ඔබතුමාට ප්‍රේක්ෂකයෝ ගොඩාක් ආදරය කරන හින්දා මේ වැඩසටහන ගොඩක් අය බලනවා කියලා මං දන්නවා විශේෂයෙන් මං ටිකක් අඩුයි වැඩසටහන වලට යනවා
फिल्म उदालसन संगीत रावे किंग अभी आधे वर्ष जाने वेर कर ला अभी किधर यानो ये वरना मैं बलागनी टू वासनामंत प्रेक्षक अंत आरक्षक वेवा के ला प्रार्थना करना ये आरक्षा विंग इन्नो न के ला प्रार्थना कर मिंग अभी नियंत्रण वेर मैं ये वरना